එවැනි උපයෝගීතා සේවාවක් තමයි මේ ගෑස් කියලා කියන්නේ. ඉතින් මේ ගෑස් සිලින්ඩර මේ ආකාරයෙන් පුපුරා යනවන උඳුන් පුපුරා යනවන බට පුපුරා යනවන මෙතන යම් කිසි තියෙනවා දෝෂයක්. ඒ දෝෂය නිසා පාරිභෝගික ජනතාව මෙවැනි තත්වයක් අත් නොවිඳ යුතුයි. දැන් ගෑස් පිළිබඳ සිද්ධීන් 15,000ක් වාර්තා වෙනවා. එහෙනම් මුලින්ම කරන්න ඕනේ මේ අයට වන්දි ගෙවන්න ඕනේ. ඒ වන්දි ගෙවීම සඳහා අදාළ සමාගම් මෙන්ම පාරිභෝගික ආරක්ෂක අධිකාරියටත් විශාල වගකීමක් තියෙනවා. ඒ පාරිභෝගිකයන්ගේ අයිති ආරක්ෂා කරලා දෙන්න, අයිති ආරක්ෂා කරලා දෙනවා වගේ නෙමේ, තවදුරටත් ඉදිරියේදී මේ දේ වෙන එක සොයා බලන්න. ඒ නිසා ගුණත්වයේ තවදුරටත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. බට පිළිබඳ ප්‍රශ්න තියෙනවා, උඳුන් පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් ජනතාව බොහොම අමාරුවෙන් තමයි මේ උඳුනක් හෝ මිල දී ගන්න. ඉතින් උඳුනේ වරදක් කියනවා නම්, බටේ වරදක් කියනවා නම් ඊට ඉස්සෙල්ලා මේවා ටෙස්ට් කරලා බලන්න තිබ්බා. සාමාන්‍ය අපි දන්නවා පරීක්ෂණ කරනවා. පරීක්ෂණ කරන කණ්ඩායම ඉන්නවා, විද්වතුන් ඉන්නවා. ඒගොල්ලෝ ආශ්‍රයෙන් ස්තෝරාගත් යම් ගෘහ කීපයක මේ පරීක්ෂණ කරලා බලනවා නම් මේ වරද අල්ල ගන්න පුළුවන් වෙයි. ඒ වගේම බටවල වරද්දක් තියෙනවා නම් ඒ පිළිබඳව ප්‍රමිති කාර්යංශයේ තියෙන පාරිභෝග ආරක්ෂක අධිකාරීතුමා මේ එක එක්කෙනෙක් එක වගකීමෙන් මිදෙනවා. මේ වගකීමෙන් මිදෙන්නේ නැතුව අනිවාර්යයෙන්ම ජනතාවගේ අයිතිය වෙනුවෙන් සියලු දෙනා පෙනී ඉන්නවා නම් මං හිතන්නේ යම් කිසි ආකාරයකට අපිට දැන් කරන්න පුළුවන් දේ තමයි ඒ අයව යථා තත්ත්වයට පත් කරන්න, මූල්‍යවන්දියක් දෙන්න, ඒ වගේම ගෑස් සමාගම් පුළුවන් රක්ෂණයක් ඇති කරන්න. මේක ඉතාම වැදගත්. වෙන රටවල තියෙනවා ගෑස් පරිභෝජනය කරන අයව රක්ෂණය කරනවා කවුද? මේ ගෑස් සමාගම් විසින්. එහෙනම් ගෑස් සමාගමට දැන් හෝ ජනතාව වෙනුවෙන් යම් කිසි රක්ෂණ මුදලක් ඇති කරලා දෙන්න පුළුවන් නම් එයිනුත් යම් කිසි යහපතක් ජනතාවට වෙයි කියලා.